ඔබේක්වන්නේ දිවාපුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කළල සුරිය මුලින් මවධහනය ප්‍රතිී සිරස් තැවිත. ප්‍රදේශ කිහිපයකට පස්වුරුවේ වැසි අවු රශ්මියයක්ත් ඉහලට ඉරිදාට හා පෝයට පන්ති තහනම් කිරීමේ අනුමැතිය ළගතීම. කලාවැැවමෙන් පස්කුුණයක් විශාල ජලාශයක්. මහ වැලි ක්‍රඩා උලල ඇරඳයි වසදේ දෙවැන්තම සුලිකුණාටව පිළිපීනට ඌ සහ නැගිනි පලාාත්වලබින්ම තවත් දිස්ත්‍රිකක් කකිහිපේක ස්ථාන රැක අදපස්ුරුව සිහෝ ිරුම් සහිත වැසි ඇතිී හැකි බව කාලකන විද්‍යා දෙපාර්තිමේතුව සඳහන් කරනවා. වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළලන්ද ඇතිවන බයි එම දෙපාර්තිමන්තුව වැඩිතුරට දැනුම් දෙන්නේ. නැගෙන් හිර පලාවෙලත් ඒවගේම නෝரேලිය රත්නපුර ව හමු දිස්්‍රීල ස්ථා ල් ේ පසුර දෙක පමස වැ ිුර ස ති වැ ඇතිවේ. ඒ ගේ ල මාත්‍ර ස් ්‍රී බ ්‍ර ිුර ස ති වන ම ප්‍රදේශවල ක් ික දස சொல் ුව. ු මග දුව නතු ර මුමත ගැීම වශ ීවර ස ජනතගගේ කාර இல்ல සිට. අතර ැගෙන හිර පලාතේ ඇතම් ස්ථාන වලට මෙන්ම පොළොන්න්නරව මුලතිව සහ කිරනුච්චයනදිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට අදදිනේ උුසම් කාලගුණ ත්වයක් පවතිනවා එ මනුසම් ලගුණෙන් රක්ෂෝාවන ලෙසටයි කාලගුණ විදා දෙපාර්ථමේන්තුව අවවාදාාත්මක නිවේතනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. දිවේ ොහෝස්ථානවල ඒ දිනේද උනුසුම් කාලගුණ තත්වයක් පැවතුනාා. අධි කෘෂ්ණත්වේ හේතුවෙන්, අවශ්‍ය තරම් ජලියපානය කරන ලෙස සෞඛ්‍යංශ දැනුම් දෙනවා. විේක ගන්ඩා විට සෙව නැතිස්ථානයක් තෝරාගත යුතුයි. ඩාදරුවන් වාහන තුළ තනිවරඳවාන්ඩොය නලිස ැනුම් දෙෙනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලින් පිළිබඳ සැකිලිමත් විය යුතුයි. එලිමහනේ අධික වෙහිසකාරරි කටයුතු සීමකරන ලිසයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. රෙකුණාමල්ේ කලපපු ආසන්න ගොඩබම් ප්‍රදේශයේ ඊය මධමරාත්‍රයේ සුළු භූකම්පනතත්වයක් ඇතිවූ බව, භූවිතිය සමික්ෂණ සහපපතල් කාර්වංශයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචරය ත්‍රන්්‍ර විමල් සිරිවර්ධන මහතා පවසනවා.ඒල් සුනාමිතත්වයක් නෝවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. අත්්‍රී දොලහයි තිස්ව හට පමණ ්‍රිකුරා අමලේ කලතුව ආශන්නේ ගොඩොුවීමති ෂකවන්නට සුළු ූමිකපත් අතටයක් කඇතිවී තිබෙනවා. මෙය පල්ෙ කැල්ලේ වගේම හක්මන මහක්න දරාව තියෙන. අපේ බූමිකම්පහ නිචල්මධ්‍යස්ථාට තුනීමම සටහන් වෙලා තියෙනවා. आगे जा तो तुरा जसम पहाई से मैं समास्ता यात्रा परिमाण यमतते श में तामन सुुू में कंपातात्या को ज्यक्तामां आप स्टरगण पुला नी को हमुना दमेज भी फिलास कार करता सिदलाप नके आप स्तिी कम सारक्षा करमी नी राम तर में पासो कंपर करप््या प्रिसदवन पुළුවं कने त पले बंद आप मज्यस्थन वलिंग आपप दिगटम य रिक्षणने करर्मी सेसे न इससे दने सुुरान कर्यादना विद तना है की ताम सुूह පාර් ඉරිදා සහ පොහොයිදිනවලදී පෞද්ධික පන්ති තහනම් කරමින් දහම් පාසල අධ්‍යාපනය අනිවාර්ය කන අඩුමැතිය ලඟදීම හිමි වන බව අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරරමහතා පවසනවා. ශාරධීන් පැවිදිී ශාරස්වාමිනාාසල ඇතුන කමිට පත් කලා සෑම පපුතර කන පොතක්ම සීදියය වගනි සංගීත වන්න පුල. ්‍රිපිටයක කනමිටහරුවන් හදනවානම් අපි ඒ කමිටුට නීතිවද දෙපාර්මේතය පි බලයදනවා. ඒරක් නම අපිැිින් ම්ඩිලෙ පෙේදා තියන අනුමත කලා ත්‍රිපිටක ඇතුළු මොන ග්‍රන්ථයක් බුද සස නමත්‍යවන්සේ අනුමැත නැති කිසිම දෙයක් තාහනම් කරලා කැම්මටලි අනුමත කල ඉදිරිී සදිිග තුන්තුල ධාම් පාස ලැමාගමකම අනිවාර්ය කිරීම එනවාපියයාට. ැිණ පත්‍රිකාව අනමත වනවා ඉරිදා දවස්සේ ඔබන්සල එල්ලිීමමත්තියන තියෝද්‍රිය වස දෙක වනක් තාහනම් කරන. පෝදිනේ තානම් කර. සමස්ත ලංකා බෞද්ධ හා සම්මේලනය බද් ශාස නමාත්‍යංශය හා එක්ව සංවිධහන කළ උත්සවයක් බන්ඩාරණයික සම්මන්ත්‍රනශාලාවේදී පවැත්වුණ. ඒ ගමිනි ජයවික්‍රම පෙරේර සහ විජේතස රාජපක්ෂය නමාත්‍යවරුන්ගේ ප්‍රහනත්වෙන්.තදහස් දහට බෞද්ධ සාහිත්‍ය උත්සවේ සහ පාන දුරවාද ප්‍රතිකතනය යනුවෙන් ඒ නම් කරතිබුණා. වසේ ප්‍රශස්ත බෞද්ධ සාහිත්‍යකෘති සඳහ සම්මාන්න පිරි නැීමක්ද මෙහිදීසි දුකරුණා. අස්කිරි පාර්ශ්වේ මහානායක අතිපූජ ආචාරය වර ගොඩ දම් සිද්ධ ස්වමීන් වහන්සේ උත්සවේ අනුශසනාව සිදදු කලා මේ සාහිත්‍යය තුළින් අපි බලාපොරොත්වෙන්නේ මිනිසා උසස් මනසක් ඇතිව හිතන්නට කියන්නට ලියන්නට පුරුපුරුදු කිරීම තමයි ඒ සාහිත්‍යයෙන් අපි බලාපොරොත්වෙන්. මෑට කාලි පිළබඳහිතනකොට සාහිත්‍යයට එතරම් සැලකීමත් නෑ කියවීම වෝමත්මාඩයි. බැලීම තමයි යද ප්‍රධාන කන ටැවිල්ල තියෙන්. රූපවාහිිය හැම කෙනෙක්ම බලනවා ඒ සන්දාර්තමයි කාලේ වඩාත්මි ඩංවෙන්. එනිසා කියවීමේ ආසාාව කියවීමේ හැකියාව නිසන් මල්වතු ඔය හරහා මුහුදට ගලා යන ජලී එකතුකර, කලාවැවමින් පස්කුණයක විශාල ජලාශයක් නිර්මාණය කිරීමට ඉදිරිියතිී කටේතු කර, බව අමාතය දුමින්ද දිසානායක මහතා පවසන බ. අලවධපුර තලාව ප්‍රදේශය පැවති උත්සවකට සහපාගේ වෙමින් අමාතිවරයා මේ බව කියා සිටියා. හුගේ කාලපි වැබ විශාල ප්‍රමාණයක් හැදුව වග ලින් ටි හැදවා ඒවගේ මේ දවසන නියගේ තිීර නිසා වගලෙන් කපන්න තවත්මිලන දෙසියක් අන්ුවාා බෘදධද වංකල තියෙන. ජලේනැති ගම්මානයක් කියීනවනං එමනත්තන් වගාව කරගන්න බරුව ජේනති පස්සට විසතුමක්ව න්නවනක් ඒත් වගලද කපාගන්න අවශක න මුදල්තික ෙන්කරන්න පුලුවක තියෙන ඉදිරි කා තු හතුම දන්නවා. ලල්ලද කියලල් ශාල ලාාශයක්ඇැදරවා මල්ලාතුයේ මුූදලගේ වතුෘටිය සේරම පිතු කරලා කලාගේ පස්කුණයක් ලොකු ජලාශයක් අපි හදර. මේම ගත්තා මේ පලාතේ ගෝජනතාවට විශාල ආර්ථික ශක්තියක් ලබාගන්න පුලුවන්කම ලබෙනවා මතර රන්ා්ඩ ලිසලක කොල්ලකරුවන් පිරිසක් සිදුකළල වෙඩිතබීමන්මියගේ පොලස් සැරෙන් සුරංග ප්‍රීප විරසිංහ මහතා ඉදිකිරීම් ආරම්භ කර තිබූ ඕගේ නිවසේ කටයතු සම්පූර්ණය අවසන් කරතිබෙනවාා. ඒ නිවසන්ට පරිත්‍යයාග කිරීම ඒඒ සිදු කෙරුණා. පොලිපති පූජිත් ජයසන්දර මහතාගේ ප්‍රදහනත්වෙනුයි මෙම කටයුත්ත සිදුකෙරුණේ. සුරංග ප්‍රදීප් මහතා මේිය යන විඩ තිස්තුන්පන වියෙහි පසු වනා. ඔහු දරුවන් දෙදිනකුගේ පියෙක්. ඔහුගේ මිය අම්මත් සමඟ ඇනහිට තිබූ නිවසෙහි ඉතිරි වැඩ කටයුතු කඩිනමින් නවසන් කරදින බවට පොලස්පතිවරයා නිවසයන්ට පොරන්තුුවක් ලබාදී තිබුණා. එය අනුව මාත්‍රදිිස්්‍රික්කේ සියලමු පොලස්තාානවර ලදහරීන්ගේ දායකත්වේ නිවසහි වැඩ නිමකිරීමට හැකි වුණ. කොල්ලගෑම සිදුවූරන්භාන්්ඩ අලවිසලේ දායකත්වේද මේසඳහා හිමි වුණ. කිර කටතු සහ දා ත්ව ලබා තර කොට් හස ොලස් වැඩ ල හර . සුරග ප්‍රදී රසිංහ මහතාගේ දරුවන් තිදන ඉදිරි අධ්‍යාපන කටයුතු සදහ ශෂත්ව පිරිැ ීමක් දු කර . ඒ ස හ තර ප්‍රදේශව ෞද්ගලි ූල ත යක් ත්ව බ ොල් ද අවස්ථාව ඩ වැද දැන ප්‍රති බ ට නෙ ොල හරයා දල් රි යක් ලබාද හ තු ත හම් හ . ට මහතා තුරු නිල හරින් පිරිික් මවස්ාව එක්ව සිටිය. රූපියල් ලක්ෂ අනු දෙක ව්‍යදමින් ඉද කරනු පයගල බහුකාරය දීවර ගඩනකිල්ල වවෘතකිරීමට සියල්ල සූදානම්ව පවතිනවා. රටපුරාසි වන එවැනි ව්‍යප්‍රති පිළිබඳ තොරතුර ගෙනන සංවර්ධන පවාත විශෂාන්ගේ දැන්. ලක්ෂානුදක වියදමින් ඉදිකරුණු පය කල බහකාර දිහවර ගොරනැගල්ල විවෘතරීමට සියල්ල සූදානම්භ පවතිනවා. වැඩ අවසන් වෙමින් පවතින මෙම බහුකාර දිවරගොරනැිල්ල, ලබන මාසේදී ජනතා අයිතියට පත්කකිරීමට නේමිතයි. මහල්දකින් සමන්විත මෙම ගොඩනැගල්ල ඉදිකිරීම තුලින්. දිහිවර ජනතාවට සිය කටයුතු විදිමත්ව සිදුකරගෙනයාමට හැකාව ලැබෙනවා. දවරන් හට අඩවාර්ඩෝ තිබූ මෙම ගොඩනැගල්ල මෙම රජය විසින් අප ලබාතු මේ ගොඩනගල ගොඩක් අපට වැදගත්වෙනවා ඒක වැදර ෝ ස්තුන්වා. තර ්‍රික්ේ ඇල ර්ග සංහරධනී කිරීමේ කටයුතු මේ දිනවල සිදුකිරනවා. මෙයටතේ තියගොඩ විටියල වරකවිල වාරි ඇල සංවර්ධනය කිරනවා. එමගින් විටියල මහමුලනයායේ අකර පන්සීයක් පමණ වගකිරීමට දියවර සැපේෙනවා. මාතර ස්ට්‍රික් වාරි ර්ග කාරයාලේ රිචු ධික්ෂණ යටතේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ. ජල ාරගන කරට බොහො ප්‍රජන ඒක අසර ගන අවුද ො හ ර න ්‍රාත් ොවේ. ෞද ගා කැරච්ච කුඹරු මේ මෙචර කාලයක් මෙහම තිබුණ කරගන්නට බැරුණනා බතුරටික ත්තුව තිබුණ ගොඩා රජයට ඉතින් ස්තුති බනවා අපට ඇත්තටම හ විසාර සහනයක් කලදන්ක අපට ලොකු උදවුවක් ඒ කරපු දෙයක් අපි බෝම ස්තුතිකන්න. ැදිගම දික්පිටිය வேරගල මාර්ගගේ සංවර්ධන කටයුතු ආරභ කරුණේ සබරකම පලාත් ஆ්ඩුකාර නිලෝකා ඒනාක මහත්මියගේ ප්‍රදහනත්වෙන්. මෙහි පළමු අදරයටේ கிම දෙක් සංවර්ධනය කරෙනවා කරෙන බදල රපයා ලක්ෂ අසූ හතක් පමණ වනවා රාජ්‍ය මාත්‍ය චම්පික ප්‍රේවිතා සමහතා සහ හිටපු පලත් සබහමන්ත්‍රී ර්ෂ සයඹලාපිටිය මහතාද මෙමවස්ථාවට එක්කුණා අනරාධපු தලාவு எப்பாவල ன் வவு, තුලානේ කෝන් ඇව මන්සන්තියේ සිට ජයගම දක්වා වූ මාර්කය සංවර්ධනය කෙරෙනවා. එම මාර්ගය හරහා වැටි ඇති අබලං පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට දනිය මිතයි ඒ තුලින් ගම්මාඩ රැසකජනතාවට සෙත සැලසෙනපා. මීට අවස්ා තුනක්ේ පර හැදුව නමුත් මණන්දකිනේ මුදල් නාස්තුනනා විතරයේ කටයුත්තද. අපි රජයට ගොාක්කි සිටින් වෙනවා මේ අප මේ පාර ස්තීරෝ ඉතාම හොඳ ප්‍රමිතිේයට කරලදීබක පිළිඳව. පාරේ යන්ඩම බැරි තත්වයක්තිබේ ගොඩක් සතුරු වේවා හරිම වාසන යුගයක් අපේගම න.යින් සහ ජාතික තරුණන්ෙවා සභව එක්ව සංවිධාන කරන යුතුත් හැල ත ජනරේශන් බස්නාහිර පාත් මූලික වටේ තරඟ මෙවැල විට පැවැත්වෙනවා. මහරම තරුණ සවා සභහ පරිස්ත්‍රයේ සිට මේ පිළිබඳ ොරොතුර ගිනීම අප නෝජත චන්දන දේශප්‍රිය.ෝ ශ්‍ර ලාංකේ රූපවාහියේ මහගෙදර වාධීන රපවාහිනිියත් ලාංකය තාාරන්නේ මහගදර, ජාතික තර්ණසේවා සබහවත් එකට එක්ව සංවිධානය කරන. අධධතීය හැකියාවන්ගෙන් පොසත් ලෝකයක් භවිත කළ හැකි. සේ ලාංකය අන්‍යතාවේ සොයායන පෙරලිකාර රියලිටිකරනේ නවමු අදදකිමො වූ යුත්තෙ තැවැන් තරගාවලියේ තුල්ලනි පරම්පරාවවස්යායන ූලික වටේ තරග, අද පවැත්තෙන්නේ බස්නාහිර පලාාතකයේ ද්‍රකරගනිවින් කොල්ලඹ කළුතර දම්පාදිස්ත්‍රීක්කවල හැකියාවන් විශ්මිතව කරන තරනය රැක් මෙ වන . Lanky, tarunne, හක ස වා සහ රි යට ැමന ෙන් చ කින්න. ළුවන් ෙද ස දക്ക ാത േ රග ින් සശ හැකි ාවන් ෙන් තු ධර්ම න්ස ගෙන තරද മූලි ി ത සీ കട ూ ම් හ స్තු අවస్ථාව ලබ දු ම න්ද ශප്්‍රිය විక్ക്കමසිിങ හරග ම ජතික ത വ හപ. സస్తത චන්දන തොරතුරගෙනవాට. අයිතිහාසික වැදගත්කමක් සහිත පුරාවි්‍යා නටබුන් සහිතදස්ථාන මතු පරපුර සඳහා ආරක්ෂාකිරීමේ අර්මුණින් ඒවාඒ කැනම් සහ සංග්‍රක්ෂණ කටහිතු සිදු කෙරෙනවා. මෙ පිල්බඳ දැනුවත්කිරීමේ අරමුණින් අම්පාර රජකළ පුරාවිද්‍යාභූමේදී ගවේශෂණ චාරකාවක් පැබතුනා. ප්‍රාවිද්‍යා දෙපාර්මේන්තුවයි එ සංවිධහන කළේ. යිතිහාසික වටිනාකමකින් යුතු අම්පාර රජකල පුරාවිද්‍යබහොමි, අක්කර දහසක පමණ ප්‍රදේශයක පුරාවිත්‍ය නටපුුන් විසිර පවතිනවා. දීපවංශයේ සහ මහවංශය තොරතුරු අනුව මෙම ස්ථානය හැඳින්වීමට ගිරි කුම්බිලියන නාමය භාවිත කරතිබෙනවා. රජකළ කදු වැටිය වැතිරී සිටින කිබුලකුගේ ස්වරූපෙන් දිස්වන හෙයින් පාලි භාෂාවෙන් කිබුලා සඳහා යෙදෙන කුම්ඹිලර නාමේට කදවැටී සඳහා යෙදෙන ගිරි අනපදය එක්කර ගිරි කුම්ඹිලයන නම භවිත කරනට ඇති බවටයි ඉතිහාසේ දැක්වෙන්නේ. පසුව ආරිාකර විහාරය ලෙසද මෙම ස්ථානය හදුන්වාතිබෙනවා. සසාහිත්‍ය මූලාශ්‍රව සහ ශිා ලිපියනුව, රජගල පැරණි ආරම්ම සංකිරණය ආරම්භ කරඇත්තේ සද්දාා අතිස්ස රජචකේ පුත් ලජ්ජ තිස්ස කුමාරයායි. අක්කර දහසකින් පමනියුතු රජකල පුරාවිද්‍ය බොහමියේ විධ ස්මාරකහා පුරාවස්තු නටබුන් විසිර පවතින්නේ අතීත උරුමයන් සහි පත්කරමින්. ිහිතු හිමියන්ගේ සහ ඉට්ිය හිමියන්ගේ දහතු නිදන් කර දාගබද ඒ අතරින් විශේෂයි. දෙෙදහස් දුල්හ වසරේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී චවර්ධනපුර විශ්වවිද්‍යාලේ ඉතිහාසේ හා පුරාවිද්‍යා අධින අංශ එක්ව මෙහි කැනීම් සහ සන්දක්ෂණ කටයුතු සිතු කරෙනවා. බොහොමිය ගවේශණය කොට නවස්මාරක හාරසියයක් පමණ ස්ොයා ගැනීම, ගොඩනැගිලිකිහිපයක් කැනීම් කර සංරක්ෂණ කටයේතු නිමකිරීම. පැරණි වැව නැවත ප්‍රතිසංස්කරනය. රතුරුමද්‍ය ස්ථානයක් පහිටවා සංචාරක පහසුකම් දියුණ කිරීම ආදිය පුරාවිද්‍යව්‍ය ප්‍රතිමගින් අත්කරගත් ජයක්‍රහණ වනවා. අපේ අවසා අරමනතමයි රග ගරුණනගල ආද සරක්ෂණ කල් ලිරවෙේලා පහල කෞවතු ආගාරයක් හදලා පෞවතුවාගේය ලැබෙන පරවත්ස ෑන් පත්ල මජනන්තාව දක ලාලග සලසන්න. පරිභෝජනයට නොුසු කසල් කොත්කමල්ලි ගෝනි හත්තවක් සමගඟ පුදගලෙකු අතරං ගුවට ගෙනවුටත් අතල ගෝට පත් ව. ෞවනිියාව නිලුම් කළම් ප්‍රදේශයේදී සැකරු අත්ත ඩංගෝට ගෙනතිබෙන්නේ. ෞ්නිියාව පාරිපෝගි කටේතු පිබද අධකාරේ නිරධහරයෙන් වැටලීම සිදු කලා. කස කොත්තමල්ලි තොගගේ සස්යා කැෙනුනේ වීීමෝලක සගවාතිවියදී. මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්ප කරඇති බවයි, පරිපෝගික කටේතු පිළිබඳ අධිකාරයේ සහකරම් මාධ්‍ය ්‍යක්ෂ උපොල් බලසූරය මතා සඳහන් කරන්නේ. දැන් මදවෙලාමයක්. සාහිත්‍ය අභිසේස් කළහ මංගල්ලිය කැස්බෑව නගර සභා ශ්‍රවනාකාරය දී පැවැත්වනා. කැස්බෑව, ප්‍රාධීශලයකම් කාර්යාලය සස්පෘතික කටහිතු දෙෙපර්මෙන්න්තුව සහ කැස්බෑව සංස්පෘතික බලමණඩලයෙක් වයි ඒ සංවිධහන කළේ. ඒ ප්‍රධහන ආරධි්‍ය ලෙස්ස අමාතය විජේදස රජපක්ෂමහතා සහභාගේ වුණා. සම්මාන ලාබී කලාකරුවන් අතර ITෙන් நாිකාේ ප්‍රවීන මාතවදයකු වන පියදස රත්න සිංගම හතා, නමත්්‍යහා ෙන කලාව වෙනුවෙන් කළ මෙහෙ උදෙසා සම්මානෙන් පිදුම් ලැබවා. පියදාසීරසිංහ මහතා, හැටේ දශකයේ ජනකීත ජනකත කිරිම වෙනුවෙන් සමාන හිමිකරගත්තා. රංගන ශේත්‍රයේ වෙනුවෙන්, ලක්‍ෂිකා ෆන්සේකා නරතන ශේත්‍රය වෙනුවෙන් තිලකා රාමනායක, සංගිත ශේත්‍රය වෙනෙන් ලිත් පොන්නඩම් පෙරුම, චිත්‍ර සහ මෘර්ති කලාව වෙනුවෙන් වසන් රත්නායකැන මහත්ම මහත්මින් සමානයෙන් පිදුම් ලැබවා. රංගන ශේත්‍රීයටතේ තරුණ සම්මානය හිමිකර ගැනීමට අශෙන් මංචල මහතා සමත් වනා. මෙම අවස්ථාව සඳහා කොලබ දිස්ශ්‍රීක් ලේකම් සුනිල් කණඩන්ගර මහතා කැස්පෑව ප්‍රදේශයල් ලේකම් වයිකේ ස් ජීවමාලා මහත්මියය සහ කැස්පෑව නගරාධිපතිතුමාද සහපාගේ වුණා මෙම වසරේදී ලෝකට බලපෑ ප්‍රබලතම සුලිකුණනාටුව වන මැන්කුට් උතුරෝදික පිළිපීණයට ඇතුළ වනා. ඒ හේතුවන් මේ වන විට දැඩි සුළං සහ දහරානිපාත වැසි ඇතිවන බවයි එරට මාධ්‍යවාර්තා කරන්නේ ලූසෝන් දූපොතේ නිවාස සහ දේපල රසකට හා නිසිදු වනා. ගස් කඩා වැටීමහා විදුරි සැපයුමද ිඳ වැටේ තිබෙනවා. සුළගේ වගේ ප කිලෝමට්‍ර දෙසිය ඉක්මවනවා. මැන්කුට් චන්ඩ මාறுතය පිලිපීන දිවනහරහා චීනයට ඇතුළ වන ඇති බවයිවාර්තාාවන්නේ. හොන්කොන් දිවන සහ වේට්නාමේට දන් දැඩි බලපෑම් එඇ බවට කාලගුණ අංශ අනතුරු අගවනවා. ිුණනාටුව හතුවන් මිියන තරකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වේතිබෙනවා. දස අදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරායමු කිරීමටද බලද හරින් පිය වරගත්තා. මොහුදු රල අඩිවිස්ස දක්වා ඉහලයා හැකි බවද සඳහන්. දෙදහස් දහතුන වසරේදී පිලිපීණයට ඇති වූ හයියාන් සුලිකුණනාටුවෙන් හදදහසකට අධක පිරිසක් ජීවිතක්ෂයට පත්වනාා. මිලියනේකට අධික පිරිසකට ඉන් බලපෑම් එල්ල වුණා. දැන් ත්‍රීඩාපුුවත්. ச போோஷ கயாக்கு மஹவலி தாரோனியட்டு அப்புமன அகியாகத் ததேய்மாவின் திஸ்வன மஹவலி கிரேீடா உள்ளலு அது ஆரம்பவுண. ஏ அமிலிப்பிடியிய மহাஜனைக்ரேடாங்கனேதி. අද සහට දෙදිල් පුරාතනග පැවැත්වීමටයි කටයුතු යොදාඇත්තේ මහවැලි කලාප දහයක් නියෝචනය කරමින් ක්‍රඩික ක්‍රඩිකාවන් විශල පිරිසක්ට එක්සිටනවා ශනනාධපති මෛතු්‍රීපාල සිරිසන ැතුමා උපෙස් මතයි මහවැලි ක්‍රෙඩව්ඩල වරත් පැවැත්වන්නේ. එහි අරභකුත්සවය පැවැත්වනේ අමාත්‍ය මහින්ද අමර වීර රාජ මාත්‍ය වීර කුමාර දෙසානාය කියයන මහත්වරන්ගේ ප්‍රදහනත්වෙන්. අපේ මහවැලි මේ දරුවන්ගේ දෙමවපියන් ඉතාමත් දුෂකර තත්වයක් මැද්දෙවුණත් රට රමස්ශාර සපයන්න විශාලවේ සමාන්සසියක් දැරුවයි. මහවැලි බලපදේශවල ඒ දෙමවුපියන් ඉතාමත් අසන තත්වයට පත්වනා පසුගිය අවුරුද්ධයක්ක් තුළ ඇතිමුණේ දැඩි නියගැ නිසා. ඒ තත්වන් ධ්‍යේ තමයි අද මේ දරුවන් ක්‍රීඩා වලට සම්බන්ධවෙන්. අපි විශ්වාස කරන දරුවන් අද ලබාගන්න මේ ක්‍රීඩා කුසලතාවයන් පාදනාම් කරගෙන රටේ. ජත්චන්තර චේකග්‍රහ ප ාගන්න ළන්ගේේ මහල වුල සමපතතිවල හෙට දිනේද නාාධිපතිතුමාගේ ප්‍රධහනත්වෙන් පැවැත්වීමට නේමිතයි විචිත්‍රවත් සංස්කෘතික උල ලක්ද මට සමක නිවසන් විදහන කරතිබෙනවා. ඒ සමගින් දිවපපුත් අවසන්බලවා. පසරුන් දෙකේ සිටක්ගේ පැම්පැ ප්‍රතිකාශය බලපරතුවන්න සුබදාසක් ww.ipnnews.telCA.